එක්ොලා ස්්‍රණයේ අටවනපාඩම එලිමහන් ක්‍රියාකාරකම් වල නිරතවිමු යන්නයි. ඒකාකාරය තරගකාරේ ජීවන රටාවෙන් මිදී මානසික මෙෙන්ම ශාරීරික සුවතාව ලබා ගනීමට එලිමහන් ක්‍රියාකාරකම් වැදගත් වෙනවා. එලිමහන් ක්‍රියාකාරකම් තුළින් විනේගරුකත්වය නායකත්වය අනුගාමිකත්වය, இවසීම අභියෝගවලට මුහුණදේම වැනි උසස්ගුණාංග ප්‍රගුණ කිරීමට හැකයි. එළිමහන් ක්‍රියාකාරකම් සංවිධානය සැලැස්මකට අනුව සිදුකිරීම වැදගත් එහිදී අදීර තුනක් කෙරෙහි අවධානය යොම් කළ යුතුයි එ පූර්ුව සූදානම දෙක්ක ක්‍රියාත්මක කිරීම තුන අවසානය ඕනෑම ක්‍රියාකාරකමක් සාර්ථකව සංවිධාන රීමටනම් පූර්ව සැලසුම් කරණය අත්‍යවශ්‍යයි. එළිමහන් ක්‍රියාකාරකමක් සැලසුම් කරනයේ දී වැදගත් පියවරවන්නේ එක දිනය, ස්ථානය වේලාව කුමන ක්‍රියාකාරකමක් සඳහා සහභාගේ වන්නේ ද එහි අරමුණදය තීරණය කිරීම. දෙක්ක අවසර ලබාගැනීම නම්ම ලිපිනය පන්තිය දුරකතනංකයාදී තොරතුරු ඇතුළත් සහභාගවනයගේ තොරතුරු ලේඛනයක් සැකසීම. හතර දැනුම්වත්වීම යනාදයයි. මෙහි හතරවන පියවර තවදුරටත් විස්තරාත්මකව අවබෝධ කරගතයුතුයි. දැනුම්වත්වීම යන පියවරයේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් වන්නේ ප්‍රථමාධාර මාලිමාව භාවිතාව සිතියම් කියවීම, මාර්ග සංඥා, දේශගුණික හා කාලගුණික තත්ත්ව ගෙනයායුතු ද්‍රව්‍ය තීරණය කිරීමේ යනාදියයි. තවද ආචාරධර්ම නීතිරීති සෞඛ්‍ය හා සනිීපාරක්ෂක කටේතු සිතියම් නිර්මාණය පරිසරය ආරක්‍ෂා කිරීම හා පරිසරයට ආදරය කිරීම උපකරණ භාවිතය ආරක්ෂිත උපක්‍රම අරමුණු පැහැදිලි කර ගැනීම පෙර අධ්‍යෙනයන් මගින් ලබාගත් තොරතුරු ආදියද වැදගත් වෙනවා. එලිමහන් ප්‍රාකාරකම් සැලසුම් කරනයේ දෙවන අධියරවන ක්‍රියාත්මක කිරීම යන අධියර පිළිබඳ කරුණු ඇතුළත් ඊළඟ අධියරයෙන් හමුවයමු. එලිමහන් ප්‍රියාකාරකම්වලදේ ආරක්ෂාවට ප්‍රමුකස්ථානය දිය යුතු බව සෑම දෙනාම මතක තබාගයතු කරුණා.